Samanta cakkavalesu atra gaccantu devata saddhammang munirajassa sunantu sagga mokkadaṃ dhammassa kalo ayang badanta dhammassa kalo ayang badanta dhammassa kalo ayang badanta. Namo tassa bhagavatu arahato samma sambuddassa. Namo tassa bhagavatu arahato samma sambuddassa. Namo tassa bhagavatu arahato samma sambuddassa. Kincapi avuso ariya savakassa Pancoram bhagikani sangyojanani pahinani bhavanti atakvahang hoti eva pancupadana kandesu anusahagato asmiti mano asmiti chando asmiti anusayo samuhahiti. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද බෞද්ධ රූප වාහිනී ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ රත්මලාන පදිංචි ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනෝමා වීරසිංහ මහත්මිය, එවැගේම වෛද්‍ය රංජලා වීරසිංහ මහත්මිය, එවැගේම අපට වඩාත් හිතවත් අපගේ ඊටාම කල්යාණ මිත්‍ර බෞද්ධ මාධ්‍ය ජාලයටත් වඩාත් ලෙන්ගතු වඩාත් කල්යාණ මිත්‍ර මාධ්‍යවේදී වජිර ජයවර්ධන මැතිතුමනුත් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටිනවා. අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය රජ කරන්නේ ප්‍රඥාවන්තයෙක්ගේ හෘද සාක්ෂිය විතරයි. සිංහෙක් රජ කරන්නේ තවත් සිංහෙක්ගේ හදවතේ. ඒ වගේම අසත්පුරුෂයෙක්ගේ හදවතේ රජකම් කරන්නේ අසත්පුරුෂයෙක්මයි. උගතෙක්ගේ හදවතේ රජකම් කරන්නේ උගතෙක්මයි. දැන් මේ දේශනාව සිද්ධ කරන්නේ විශේෂඥ වෛද්‍යතුමියක්නි. ඔබතුමියගේ හිතෙත් වෛද්‍ය උපාධිය කරගෙන ඉවර වුණාම රජ කරන්න ඇති ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක්. එතකොට උගතෙක්ගේ හිතේ රජ කරන්නේ ඒ වගේම උගතෙක්. ඇත්තටම ප්‍රඥාවන්තයෙක්ගේ හිතේ තමයි බුදු කෙනෙක් රජ කරන්නේ. ඒක ඊටාම් විශේෂ අවස්ථාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයෙන් බලනකොට අද ඇත්තටම ත්‍රිපිටකේ වුණත් පින්වත්නි තියෙන්නේ මාත්‍රුකා ටිකක් විතරයි. ගැඹුරට බැහැලා බලනකොට ඒකේ ඇතුලේ කියවෙන විශාල අභ්‍යන්තර කතාවක් තියෙනවා. ඒක අපිට ගොඩාක් ප්‍රකට නෑ. වාසනාවකට දැන් මේ ධර්මයේ මතුවේගෙන එනවා. ඒක විශාල ලාභයක් අපිට. අද අපට මේ දේශනාව සඳහා යෝජනා වෙන්නේ කේමක සූත්‍රය. අපි මේ සූත්‍රය ඇසුරෙන්ම මේ සාකච්ඡාව දේශනාව ඉස්සරහට කරනවා. කේමක සූත්‍රයේ තියෙන සංයුක්ත නිකායේ කන්දක වර්ගයේ කේමක සූත්‍රයේ තියෙන්නේ. මේක හරි අමුතු සූත්‍රයක්. ඇත්තට මේ දේශනාව මම බලද්දී මම මුලින් බලලා තිබුණා. මම දැන් වෙන ගමන් වාහනේ මේ සූත්‍රේ නිකන් බැලුවා. බලනකොට මට තේරුණා මේ හරි පුදුමයි බුදු කෙනෙක්ගේ කාලේ මිනිසුන්ගේ මානව චින්තනය. මේ දේශනාව කරන කාලේ කොසඹෑ නුවර කෝෂිකාරාමයේ කියලා ප්‍රධාන පන්සලක් තිබුණා. හැබැයි අප්‍රකට ආරාමයක් තිබිලා තියෙනවා බදරිකාරාමයේ කියලා. ඒකට ගොඩාක් හාමුදුරුවරු වැඩම කරලා නැහැ. කොසඹෑ නුවර වඩාත් ප්‍රසිද්ධ ഘോഷිකාරාමයේ. මොකද ඔය ධර්ම විනය සම්බන්ධව හිමත් අරුබුදයක් මතුණා. හාමුදුරුවරු අතර ලොකු මේ මතවාදී අරගලයකුත් තිබුණා. ඒ අරගලයේ ප්‍රතිඵලයක් විදියට තමයි බුදුහාමුදුරුවෝ මාස 3ක් වැඩම කරලා මේ පාරිලෙය වනයේටම ගිහින් පාඩුවේ වැඩ හිටියේ. ඒකට හේතුව තමයි සංඝයාගේ ඇතිවෙච්ච අරුබුදයක්. මේ කාලේ කිට්ටුවෙන් ආරාමයක් තිබිලා තියෙනවා බද්‍රිකාරාමය කියලා. මෙන්න මේ ආරාමේ කේමක කියලා හාමුදුරුවෝ කෙනෙක් ඉඳලා තියෙනවා. මේ කේමක හාමුදුරුවෝ මේ ටිකක් ලෙඩ වෙලා තියෙනවා. මොකද්ද දන්නේ හේතුව කොහොමද ලෙඩ වෙලා තියෙනවා හුඟක් අමාරු වෙලා තියෙනවා. එතකොට මේ ගෝෂිකාරාමේ හිටපු ස්තවිර හාමුදුරුවෝ ඇඩිහිටි හාමුදුරුවෝ පණිවිඩයක් යවනවා සුව දුක් හොයන්න. කේමක හාමුදුරුවෝ හොඳින් ඉන්නවද? උන්වහන්සේට ඉවසන්න පුළුවන් වේදනාද තියෙන්නේ? ඉවසන්න බැරි වේදනාද තියෙන්නේ? මේක හොයන්න මේ එක හාමුදුරුවෝ කෙනෙක් අතේ පණිවිඩයක් යවනවා. මේ පණිවිඩයක් යවන හාමුදුරුවන්ගේ නම දාසක. දාසක කියලා තෙරුන් වහන්සේ නමක් අතේ ස්තවිර හාමුදුරුවෝ පණිවිඩයක් යවනවා බද්දරිකාරාමේට කේමක හාමුදුරුවෝ හොඳින් ඉන්නවද කියලා බලන්න. එතකොට මේ කණ්ඩායම් තුනක් ඉන්නවා. එකක් තමයි මේ ස්තවිර භික්ෂූන් ඔහුන්ගේ පණිවිඩය අරගෙන යන දාසක භික්ෂුව, අනිත් කෙනා තමයි කේමක භික්ෂුව. ඒ භික්ෂුව තමයි ලෙඩ වෙලා ඉන්නේ. උන්වහන්සේමලා මතක් කරනවා පින්වත් දාසක ඔබ ගිහින් අහන්න කේමකගෙන් ඒව මාහං කච්චිතේ ආවුසෝ කමනීයං කච්චි යාපනීයං කච්චි යැපෙන්න එහෙම පුළුවන්ද කියලා අහන්න කියනවා. කමනීයං කච්චි කොහොමද ඉවසන්න පුළුවන්ද කියලා අහන්න කියනවා. දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද කියලා අහන්න කියනවා. පටික්කමෝසානම් පඤ්ඤායතිනෝ පටික්කමෝති දුක් වේදනා වැඩි වේගනම යනවා වගේද නැත්නම් තිබ්බ වේදනා ටික අඩු වෙලා යනවද කොහොමද යැපෙන්න පුළුවන්ද කච්චි යාපනීයං කච්චි බාල්හාමි දුක්ඛා වේදනා පටික්කමන්ති දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද මේක ගිහින් අහන්න කියනවා. මේ හාමුදුරුව කෙලීම ගිහින් අහනවා අර හාමුදුරුවන්ගෙන්. දැන් මේ යන්නේ දාසක කියන හාමුදුරුව ගිහින් අහනවා ආයුෂ්මතුනි මම මේ පණිවිඩයක් අරගෙන ආවේ ගෝෂිකාරාමේ ස්තවිර භික්ෂූන් මට අහන්න ඉන්න කිව්වා ඔබ වහන්සේ ලෙඩින් කියලා ආරංචි. කොහොමද ඔබ වහන්සේට යැපෙන්නේ එහෙම පහසුද දුක් වේදනා එහෙම වැඩි වෙනවද එහෙමත් නැත්නම් කමනීයං කච්චි යාපනීයං කච්චි ඔබ වහන්සේට කොහොමද ඉවසන්න එහෙම පුළුවන්ද යැපෙන්න පුළුවන්ද මෙහෙම අහනවා. අහනකොට කේමක හාමුදුරුවෝ කියනවා අනේ ආයුෂ්මතුනි මට නම් හරි අමාරුයි කියනවා. මගේ දුක් වේදනා අඩු වෙන බවක් නැහැ ඉවසන්න අමාරුයි වේදනාව වැඩි වෙනවා කියනවා. ඒතරද මේ පණිවිඩකාරයෙක් නේ මේ හාමුදුරුවෝ කෙලීම ගිහින් ගෝෂිකාරාමයට කියනවා ස්වාමීනි කේමකයන් වහන්සේ නම් අමාරුවෙන් ඉන්නේ. උන්වහන්සේට ඉවසන්න බෑ කියනවා. දරා ගන්න අමාරුයි කියනවා දුක්ඛා වේදනා පටික්කමන්තින අභික්කමන්ති ඒවා වැඩි වේගන එනවා කියලා කියනවා. ආ එහෙමද එහෙනම් ආයෙ යන්න කියනවා. දැන් බලන්න මේ බුදු කෙනෙක්ගේ කාලේ මේ ජීවිතේ සැඳෑ කාලයට පත් වුණු කෙනෙක් ගැන සාමාන්‍ය ශ්‍රාවකයෝ හිතන විදිය. අද නම් ඕන පිරිත් ටිකක් කියයි. එහෙමත් නැත්නම් ගිහින් හාමුදුරුව කෙනෙක් ගෙනල්ලා මොනවා හරි බෝධි පූජාවක් ඔය වගේ දෙයක් කරයි. දැන් බලන්න මේ කාලේ පුදුමයි. හරි පුදුමයි. මේ කාලේ මේ භික්ෂුන් වහන්සේලාගෙත් සාමාන්‍ය ගිහියොන්ගෙත් හැසිරීම. ගිහියොන්ගෙත් එහෙමයි. දැන් ඔකට හොඳම උදාහරණය තමයි නකුලපිතූ සූත්‍රයේ තියෙනවා මනුස්සයා හොඳටම ලෙඩ වෙනකොට බිරිඳ අයට කියනවා ඔයා දුක් වෙන්න එපා කියනවා. ඔයා මලොත් දැන් මේ ස්වාමියාට කියන්නේ මරණාසන්න වෙච්ච. ඔයා මලොත් එහෙම මං වෙනදට වඩා හොඳට දරුවෝ බලා ගන්නම් කියනවා. වෙනදට වඩා හොඳට මම කපු කටිමින් එළුලොම් හොයාගෙන ඇවිල්ලා කපු කටින්නම් කියනවා. ඔයා මලාට පස්සේ ඔයාට දැන් හිතෙනවා ඇති සමහර විට අපේ නෝනා මම මලාම බුදුන් වදින්න යන්නේ ඒක නැහැ බුදුහාරෝදාගේ එහෙම හිතන්න එපා කියනවා. මම වෙනදට වඩා හොඳට යනවා කියනවා. ඔයා මැරෙන එක මට අදාළ නැහැ කියනවා. දැන් අර මැරෙන කෙනාට හිත හදාගන්න එක ලොකු උදව්වක්. මම මේ කියන එක ඔයාව රවට්ටන්න කියනවා නෙමෙයි. බොරු නම් ගිහින් බුදුරජාණන් වහන්සේ සුන්සුමාරගිරියේ බේසකලාවනේ ඉන්නවා. තා ඔයා ගිහින් අහන්න කියනවා බුදුහාරෝන්ගේ. එතකොට ඒ කාලේ මේ මැරෙන වෙලාවට අනේ යන්න එපා කියලා කෑ ගහන ගතියක් තිබුණේ නැහැ. දැන් මේ හාමුදුරුවෝ හොඳටම ලෙඩ වෙලානේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙච්ච ගෝසිකාරාමේ හාමුදුරුවන්ට අර දාසක හාමුදුරුවෝ කියනවා අමාරුයි උන්වහන්සේට. උන්වහන්සේ ගොඩ එන පාටක් නැහැ. එන්න එන්න වේදනාව වැඩි වෙනවලු. ආ එහෙමද? එහෙනම් ආය යන්න කියනවා. ආය ගිහින් ආන්න කියනවා ඉමේසු ආයස්මා කේමකෝ පංච උපාදානස්කන්ධේසු කිංචි අත්තානං වා අත්තනීයානං වා සමනුපස්සති. ගිහින් අහන්න කියනවා ආයුෂ්මතුනි මම ආයෙත් පණිවිඩයක් අරගෙන ආවි ස්තවිර භික්ෂුන් වහන්සේලාගෙන් ඔබ වහන්සේට මේ වෙලාවේ පංච උපාදානස්කන්ධය ගැන ආත්ම වශයෙන් හරි ආත්මයට අයිති දෙයක් වශයෙන් හරි හිතෙනවද කියලා අහනවා. දැන් අපෙන් කවුරුත් ඔහොම එකක් අහයිද? අහන්නේ නැහැ. අහනවා ඔබ වහන්සේට දැන් මේ ලෙඩ වෙලා ඉන්නේ. දැන් ඒ හාමුදුරුවන්ටත් හිතෙන්න පුළුවන් මේක මහ මොන කරදරයක්ද මම මේ ලෙඩ වෙලා ඉන්නවා මගේ පාඩුවේ ඉන්නත් නැහැ. එහෙම කතාවකුත් නැහැ උන්වහන්සේට. Dengan Istwi Rahamuduru ahan kira, enang gihing ahan, imesu ayasma kemeko, ayusmat kemekayan wahanse, pancupadana kandesu kinci attanangwa, attaniyanangwa samanupasati. Oba wahanseta pancupadana skandhe gena atma gatiyak tiyenawada නැත්නම් pancupadana skandheta atme ha bændiccha mokak hari antara sambandhayak tiyenawada kiyala ahanawa. Atme kiyala ekak hitenawada නැත්නම් atmeeta aiti deyak kiyala hitenawada kiyala ahanawa. එතකොට මේ හාමුදුරුව එකපාරම කියනවා පංච උපාදානස්කන්ධෝ න කිංචි මට එහෙම හිතෙන්නේ නැහැ කියනවා. මේ පංච උපාදානස්කන්ධය තෝරගමුකෝ. පංච උපාදානස්කන්ධ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ওই ටික තමයි ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ. මේ බණ අහන වෙලාවෙත් ওই ටික ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔක හොඳටම තේරෙනවා අතීතේ මොනවා හරි සිහි කරනවා නම් පංච උපාදානස්කන්ධය තමයි සිහි කරන්න වෙන්නේ. අතීතේ මොනවා හරි සිහි කළොත් එහෙම දැන් අපි හිතමුකෝ ඔබ මොන හරි අතීතයේ අත්දැකීමක් සිහි කළොත් වෙන මොකුත් සිහි කරන්න බෑ කියන එක දේශනාවක තියෙනවා මේ මිච්ඡාදිට්ඨි පහන සූත්‍රයේම තියෙනවා මහණෙනි ඔබට අතීතය ගැන මොන හරි සිහි කරනවා නම් එක්ක පංච උපාදානස්කන්ධය සිහි කරන්න වෙන්නේ එකෙන් එකක් කියනවා නැත්තම් ඒක හරි එක්ක අතීත රූපය ගැනයි සිහි කරන්න වෙන්නේ මොන අත්දැකීම ගත්තත් මේ ටික තමයි සිහි කරන්න වෙන්නේ එක්ක අතීතේ විඳපු වේදනාවක් ගැන ඔන්න වේදනාව උපාදානස්කන්ධ මං ඒ කාලේ මෙහෙම වින්දා වේදනාව ගැන එක්ක අතීත සංඥාවක් ගැන අඳුනගත් ඒවා රූප සංඥා ශබ්ද සංඥා වශයෙන් අඳුනගත් ඒවායි සිහි කරන්න වෙන්නේ එක්ක සංකාරයක් අඳුනගත් ඒවා නිසා ඇතිවෙච්ච සිතුවිලි ගැන සිහි කරන්න වෙන්නේ එක්ක විඥානයක් විඥානනයක් විශේෂයෙන් දැනගත් දෙයක් සිහි කරන්න වෙන්නේ එවනම් අපිට තේරෙනවා අතීතයේත් සිහි කරනවා නම් පංච උපාදානස් පංචස්කන්ධයක්ම තමයි සිහි කරන්න තියෙන්නේ මේ වෙලාවෙත් ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ පංචස්කන්ධයක් ඒක ටිකක් ගැඹුරු කතාවක් අපි ඒක ගැන ගොඩාක් මේ වෙලාවේ කතා කරන්න යන්නේ මොකද මේ දේශනාව අපිට කතා කරන්න ඕන නිසා දැන් බලන්න මේ කතාව ගිහින් අහනකොට අරහාමුදුරුව මොකද්ද කිව්වේ පංච උපාදානස්කන්ධෝ න කිංචි මට හිතෙන්නේ නැහැ කියනවා ආත්ම වශයෙන් හෝ ආත්මීට අයිති දෙයක් විදිහට මට හිතෙන්නේ නැහැ කියනවා දැන් ඔය පණිවිඩේ අරගෙන කෙලින්ම එනවා අරහාමුදුරුව ආයෙත් ഘോഷිකාරාමේ ඇවිල්ලා ස්ථවිර හාමුදුරුවන්ට කියනවා ස්වාමීනි මම ඇහුවා කතාව එතකොට උන්වහන්සේ කියනවා මේ පංච උපාදානස්කන්ධෝ න කිංචි. එහෙම හිතෙන්නේ නැහැ කිව්වා. පංච උපාදානස්කන්ධේ ආත්මයේ වශයෙන් හෝ ඒ කියන්නේ ආත්මය කියලා කියන්නේ මෙතන මම කියන එක. මම කියලා හිතෙන්නෙත් නැහැ කියනවා. පංච උපාදානස්කන්ධේ මට අයිති දෙයක් කියලා හිතෙන්නෙත් නැහැ කියනවා. ඕන් සරලවම කිව්වොත්. අපිට හැම වෙලාවකම හිතෙන්නේ පංච උපාදානස්කන්ධේ මම කියලා. එක්ක රූපේ මම කියලා හිතනවා එක්ක විඳින්නේ මම කියලා හිතනවා එක්ක අඳුනගන්නේ මම කියලා හිතනවා මගේ දරුවා මේ ඉන්නේ කියලා හිතනවා අඳුනගන්නේ රූප සංඥා අඳුනගන්නකොට මගේ දරුවා මගේ ගෙදර මගේ කාර් එක ඕම හිතනවා එක්ක සංකාර සිතුවිලි ටිකට මම කියලා හිතනවා මේ විදිහට මම කියලා එකක් අපි දකිනවා පංචස්කන්ධේ ඒ දකින්නේ පින්වත්නි පංචස්කන්ධේ තණ්හාවෙන් තෙත් වෙලා තියෙන නිසා දැන් මෙතන කියනවා මේ එහෙම හිතෙන්නේ නැහැ කියලා කේම කහමඳුර කිව්වා එහෙනම් ආයෙත් යන්න කියනවා දැන් මේක හරි ලොකු ගමනක් ඉතින් ආයෙත් යන්න කියනවා ආයෙත් ගිහින් දැන් මේ හාමුදුරුවන්ට හරි ප්‍රශ්නය පංච උපාදානස්කන්ධය ආත්මය හෝ ආත්මයට අයිති දෙයක් විදිහට මේක හරි ගැඹුරු කතාවක් ඇත්තටම මේ කාලේ ඒකයි පුදුමයි මේ රහත් නොවි පිරිණිවන් පෑව රහත් නොවි මිය ගියා කියන එක පුදුමයි බුද්ධ කාලේ අද අපිට මෙහෙම කතාවක් ඇහෙන්නේ නැහැ අපිට ඇහෙන්නේ ඕනනම් පිරිත් ටිකක් කියයි එක්කෝ අපිට කියයි හිත හදාගන්න ඔයා බොහොම හොඳ කෙනෙක් ඔයා සමාජයේ හොඳට හිටිය කෙනෙක් කිය අපිට හිත හදයි ඊට වඩා මොකුත් හම්බෙන්නේ නැහැ දැන් බලන්න මේ ගැඹුරු කතාව ආයෙත් යන්න කියනවා මේකේ දාසක ඔයා ආයෙත් ගිහින් අහන්න කියනවා ඒ හිතුවන් ආවුසෝ දාසක යේන කේමක තේනුපසංකමි උපසංකමිත්වා කේමකම් බික්කෝ තුවන් වදේයි නැවතත් ගිහින් මෙහෙම අහන්න කියනවා කොහොමද පංච උපාදානස්කන්ධේසු කිංචි අත්තානංවා අත්තනීයානංවා සමනුපස්සති යේනහා යස්මා කේමකෝ අරහං කීනාසෝති හොඳයි කේමක ඔයාට පංචස්කන්ධය ආත්මයේ විදියට පේන්නෙත් නැත්තම් මම මේ කියන එක හොඳට කල්පනා කරන්න ආත්මයට අයිති දෙයක් විදියට පේන්නෙත් නැත්තම් කේමකෝ අරහං කීනාසෝති එහෙනම් ඔයා රහත් වෙලාද කියලා අහන්න කිව්වා මොකද අරහාමුදුරුවෝ දැනගන්න ඕනේ මේ රහත් වීමද අනාගාමී තත්වයේද මොකද්ද කියලා. හේතුව තමයි පින්වත්නි සෝතාපන්න වෙනකොටම පංචස්කන්ධය තුල සක්කාය දිට්ඨිය අයින් වෙලා යනවා. සෝකීය දෘෂ්ටි අයින් වෙලා යනවා. දැන් මේ අයින් වෙලා ගියාට පස්සේ ඒ විඥාණයත් හැබැයි පැලවෙනවා. හැබැයි සක්කාය දිට්ඨියෙන් තමයි තල්ලුව දෙන්නේ විඥාණයට පැලවෙන්න. විඥාණය පැලවෙන්න තල්ලුව දෙන්නේ සක්කාය දිට්ඨියෙන්. ඒතකොට සක්කාය දිට්ඨිය විඥාණය පැලවෙන්න තල්ලුව දෙන්නේ නැත්නම් ඒ විඥාණය මන්දගාමී. මන්දගාමී නිසා ඒ විඥානේ ඕන තැන්වල පැලවෙන්නේ නැහැ. සෝතාපන්න වෙච්ච කෙනාත් ඉපදිනවනේ. හැබැයි ඒ විඥාන සක්කාය දිට්ඨියෙන් තල්ලුව නැති නිසා ඒ විඥානේ හිතේ හැටියට පැලවෙන්නේ නැහැ. ඒතකොට මේ විඥාණයට කැමැති කැමැති තැන්වල පැලවෙන්නේ හරි බන්ධගාමී විඥාණය. දැන් මේ හාඳුලට දැනගන්න ඕනේ මේක මොන ස්තරයේද කියලා දැනගන්නයි උවමනාව තියෙන්නේ. ගින් ආන්න කිව්වා ඔබ වහන්සේ නම් මේ රහත් වෙලාද කියලා අහන්න කිව්වා. එතකොට කියනවා න චම්මි අරහං කියනසෝ මං එහෙම රහත් වෙලා නැහැ කියනවා. මම රහත් වෙලා නැහැ කියනවා. අපිට මේ ආවසෝ පංච උපාදානස්කන්ධේසු අස්මීති අධිගතං උන්වහන්සේ මතක් කරනවා පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් වූ ආත්මීට අයිති දෙයක් විදිහට මම දකින්නේ නැහැ තමයි. හැබැයි ශ්‍රමණයන් වහන්සේ මට මේ මම කියන හැඟීම තියෙනවා කියනවා. මට මම කියලා පොඩි හැඟීමක් තියෙනවා කියනවා. මගේ කියලා මේ පංචස්කන්ධය ගැන හැඟීමක් තියෙනවා. හැබැයි ඒක දෘෂ්ටියක් වෙලත් නෑ කියනවා. ඒක උඩු දුවලා සම්පූර්ණයෙන්ම විහිදිච්ච එක්කුත් නෙමෙයි කියනවා. මම කියලා නම් එකක් හැප්පෙන ඔළුවේ කියනවා. එතකොට මේ හාමුදුරුවෝ ගිහින් ආයෙත් ওই කතාව ගිහින් කියනවා අර හාමුදුරුවරුන්. අර හාමුදුරුවන්ට කිව්වම ස්වාමීනි රහත් වෙලා නම් නැල්ලු. හැබැයි මේ පංචස්කන්ධය ගැන මම කියන මේක තේරෙන්නේ ටිකක් ධර්මයේ දන්න කෙනෙකුට ඇත්තටම. මම කියලා හැඟීමක් නම් ටිකක් තියනවලු. රහත් වෙලා නම් නැල්ලු. හැබැයි අත්තානං අත්තනී ආත්මීට අයිති දෙයක් හෝ ආත්මීන් පරිබාහිර දෙයක් කියලා එහෙම හිතෙන්නෙත් නැල්ලු. දෘෂ්ටියකුත් නැල්ලු. හැබැයි මම කියලා පොඩි හැඟීමක් තියනවලු. එහෙනම් ආයන්න කියනවා. ආයෙත් ගිහින් අහන්න කියනවා. මොකක්ද අහන්න කියන්නේ? අහන්න කියනවා කිමේතං අස්මීති වදෙය්‍ය මොනවද මේ ඔයා කියන්නේ? අහන්න කියනවා. රූපං අස්මීති වදෙය අඤ්ඤත්‍ර රූපං අස්මීති වදෙය ඔයා කියන්නේ ඔයාට ඔය මම කියන හැඟීම තියෙන රූපේටද රූපයෙන් පරිබාහිරව දහන්න කියනවා. ඒ කියන්නේ මේ පංචස්කන්ධයටමද තියෙන්නේ නැත්නම් එකකටද නැත්නම් පංචස්කන්ධයෙන්ම එළියද මම කියලා හිතෙන්නේ කියලා අහන්න කියනවා. එතකොට අර හාමුදුරුවෝ දැන් ලෙඩ ඇඳෙන ඉන්නේ. ඒ හාමුදුරුවෝ කියනවා අලං ආවසෝ දාසක. දාසක මොකද්ද මේ කතාව කියලා අහනවා. අලං ආවසෝ දාසක කිං ඉමාය සන්ධාවතිකාය දාසේ මොකද්ද මේ හිට මෙහෙට ඇවිදින්න කියලා අහනවා. හරිම ප්‍රායෝගිකයි මේක. දාසක මොකද්ද මේ ඔයා මේ හිට මෙහෙට ඇවිදින එක? ආහාර ආවසෝ දණ්ඩං අහමේව අර දණ්ඩ ගන්න කියනවා. හැරමිටිය ගන්න කියනවා. හැරමිටිය ගන්න යේන තේර බික්කු තේනුපසංක මම්ම ගිහින් තේර බික්ෂුන්ට ඔය කතාව කියලා දෙන්නම් කියනවා. ඔයා මේ මොකද්ද මේ හිට මෙහෙට යන කතාව කියලා අහනවා. මම්ම ගිහින් කියන්නම් කියනවා. ඊට පස්සේ අර හාමුදුරුවෝ දැන් මේකේ බැලූ බැලමට අද නම් කියයි මට මගේ පාඩුවේ ඉන්නත් නෑ මම මේ ලෙඩ වෙලා ඉන්නවා මොන කරදරයක්ද දන්නේ මොන දහම් කතාවද එක්කෝ කියයි මම මොකටද යන්නේ එයාලානේ මල් ළඟට එන්න ඕන මම නේ ලෙඩ වෙලා ඉන්නේ එහෙම කියයි අද නම්. නමුත් දැන් උන්වහන්සේ කියනවා මේ දාසක ඔය විදියට හෙට මෙහෙට යන එක මොකද්ද ඔයාටම හරි මහන්සිනේ ওই කතාව අලං ආවුසෝ දාසක මොකද්ද මේ කරන වැඩේ කියලා අහනවා. අන්න අර හැරමිටිය ගන්න මම්ම ගිහින් කියලා දෙන්නම් ඕක කියනවා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ හැරමිටියත් අරගෙන හිමීට යනවා. හිමීට ගිහින් කියනවා. ඊටාම ප්‍රියමනාප කතාවක කියදෙනවා. කොහොමද? තේරේහි බික්කෝහි සද්දින් සම්මෝධනියන් කතංසාරණියන් වීතිසාරෙත්වා ඒකමන්තන් නිසින් ප්‍රියමනාප කතාවක කියදලා පැත්තකින් වාඩි වුණා කියනවා. දැන් ඔන්න මේ ගැඹුරු කතාවක් විස්තර කරගන්න තමයි යන්නේ. ඉඳගෙන උන්වහන්සේලා අහනවා කේමක මේ ආපු එකත් හොඳයි මේ අපිට කියලා තියෙනවා ඔයා මේ ආත්මය කියලා එකක් නම් දකින්නේ ආත්මයට අයිති දෙයක් කියලා දකින්නෙත් නෑ මම කියලා එකක් පංචස්කන්ධය තියෙනවා කියලා දකින්නේ නෑ ඒක දෘෂ්ටියක් විදියට බැහැගෙන නෑ අන්තගාමීව බැහැලා නෑ හැබැයි පොඩි අදහසක් මම කියලා එකක් හැප්පි තියෙනවා කියනවා. මොකද්ද මේ කතාව කියලා අහනවා. ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා උන්වහන්සේගෙන් අහන්නේ එහෙනම් ඔයාට ඔය මම කියන එක රූපය තුල තියෙන එකක්ද ඒකෙන් බැහැරව තියෙන එකක්ද වේදනාව තුල තියෙන එකක්ද වේදනාව මේක දෙවතාවක් විතර අහන්නේ උඩට තේරෙයි වේදනාවෙන් බැහැරවද කියලා තමයි මේ සංගය අහන්නේ. එතකොට උන්වහන්සේලා කියනවා උන්වහන්සේ කියනවා පංච උපාදානස්කන්ධේසු අස්මීති අධිගතං අයමාහස්මින්තිති සමනුපස්සාමි පංච උපාදානස්කන්ධයටමයි මම කියලා මට හිතෙන්නේ එකකට නෙමෙයි කියනවා. මට මේ එකකට කියලා මට තේරෙන්නේ නැහැ කියන්නේ කියනවා. හැබැයි මට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම ගැන පොඩි මම කියලා හැඟීමක් තියෙනවා. හැබැයි ඒක දෘෂ්ටියක් නෙමෙයි කියනවා. එතකොට ඒක මේ වගේ කියනවා. ඔන්න උදාහරණයකින් කියනවා. ස්වාමීන් දැන් ඉස්තවිර හාමුදුරුවෝ ඉස්සරහා මේ හාමුදුරුවෝ කියනවා මානෙල් මලක් හරි වතුරේ පිපෙන මලක් තියෙනවා කියනවා නෙළුමක් හරි. ස්වාමීනි නෙළුමක් ගත්තාම මේ නෙළුමේ සුවඳ තියෙන්නේ පෙතිවලද කියලා ඇහුවොත් ඒක එකපාර කියන්න බෑ කියනවා. රේණුවලද සුවඳ තියෙන්නේ කියලා ඇහුවොත් ඒක කියන්නත් බෑ කියනවා. පාටිද සුවඳ තියෙන්නේ කියලා ඇහුවොත් ඒත් කියන්න බෑ කියනවා. ස්වාමිනී මලේමයි සුවඳ තියෙන්නේ කියලා නම් මට කියන්න පුළුවන් කියනවා. හරියටම මොකේද සුවඳ තියෙන්නේ කියලා මට කියන්න බෑ. ඒක මට තේරෙන්නේ නෑ කියනවා. හැබැයි මට එක දෙයක් තේරෙනවා. මේ පංචස්කන්ධයේ මම කියලා පොඩි හැඟීමක් නම් මන් තුල පවතිනවා කියනවා. ඔන්න ඊට පස්සේ උන්වහන්සේම මේ தત્ත්වේ තෝරනවා. දැන් අද නම් පින්වත්නි සිහි විකල් වෙලා සමහරට මරණාසන්න වෙලා උඩ ලෙඩ ඇඳේ ඉඳලා සමහරට ඉංජිනේරුවෙක් වුණත් වෛද්‍යවරයෙක් වුණත් විවිධ මෝස්තරේ මිනිස්සෙක් වුණත් මොන විදිය කෙනෙක් වුණත් මරණාසන්න මොහොතේ අසරණයි. මේ ධර්මයේ තුලින් පින්වත්නි අවබෝධ කළ යුතු එකම දුක පංච උපාදානස්කන්ධ දුක. ඕකෙන් පරිබාහිරව කිසිම අවබෝධයක් නැහැ. ඔය අද අපි ඔය බෝධි පූජයි බුද්ධ පූජයි මල් පූජයි පහන් පූජයි පැන් පූජයි අටපිරිකර පූජයි ඔක්කොම කතා කරගෙන ඉන්නව නේද? ඔය එකක්වත් අස්සේ නිවීම නැහැ. දැන් අද මම කියන්නේ අද සම්මාදිට්ඨිය අඩුපාඩුකම් තියෙනවා. දැන් සම්මාදිට්ඨිය තියාවසෝ ආයුෂ්මතුනි සම්මාදිට්ඨිය කියනවා. මොකද්ද සම්මාදිට්ඨිය කියලා ඔබෙන් ඇහුවොත් දැන් මම හිතනවා මේ අය හොඳ බුද්ධ ශ්‍රාවකයෝ සම්මාදිට්ඨිය මොකද්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට දෙන්න තියෙන කෙටිම උත්තරය තමයි යහපත් දැකීම කියන එක. ඒක තමයි ඔබ කියන කතාව. එතකොට ඔය යහපත් දැකීම හදාගන්න ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොම දැනගත්තත් සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. ඒක ක්‍රමයක් තියෙනවා කුසලම් පජානාති කුසල සම්මාදිට්ඨික වගේ සූත්‍රවල චත්තාරිසක සූත්‍රය වගේ දේශනාවල තියෙනවා කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති අයං උච්චතාවුස සම්මාදිට්ඨිය කියලා. කුසලය දැනගන්න ඕන. මේක හොඳට අහගන්න. කුසලය දැනගන්නවා කුසල මූලය දැනගන්නවා අකුසලය දැනගන්නවා අකුසල් මූලය දැනගන්නවා දැනගත්තාම සම්මාදිට්ඨිය කියලා කියනවා. ඔන්න එක ක්‍රමයක්. එතකොට ඕක දැනගත්තාම දැන් ඔබට එන ඊළඟ ප්‍රශ්නේ. හරි ඔබ වහන්සේලා කියන නිවන ඕක දැනගත්තාම හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. ඕක දැනගත්තාම මොකද සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. එතකොට කුසලයේ අකුසලයේ දැනගත්ත මොනවාද අකුසලය? ඔය දස අකුසල ඒවා කියන්න ඕනේ නැහනේ. කයෙන් වෙන ඒවායි වචනිනුයි මනසිනුයි වෙන අකුසල් 10ක් තියෙන්නේ. දස අකුසල්. අකුසල් මූලයක් දැනගන්න. මොකක්ද අකුසල් මූලය? අකුසල් මූලය තමයි ලෝභ ද්වේෂ මෝහ නිසා තමයි දස අකුසල් කරන්නේ. එක්ක ලෝභය මුල් වෙනවා, එක්ක ද්වේෂය මුල් වෙනවා, එක්ක මෝහය. ඕක දන්නවා. දැන් දන්නවනේ. මේ වෙලාවේ දන්නවනේ දැන්. ඊට පස්සේ පින්වත්නි කුසලම් පජානාති. අර අකුසල් වල ප්‍රතිපක්ෂයේ තියෙන පාණාතිපාතා අකුසලම් පාණාතිපාතේ විරමණය. විරමණියා කුසලම්. පාණාතිපාතේ විරමණයක් තියෙනවනේ වෙන්වීමක්. ඒක තමයි කුසලය. කුසල් මූලයක් දැනගන්නවා අලෝභද්වේ සමෝ. ඔය හතර දැනගත්තාම සම්මාදිට්ඨිය තියෙනවා. දැන් අපි ඔය සම්මාදිට්ඨිය තියාගෙන මෙච්චර කාලෙ හිටියා. මේක තමයි මේ මුණ ගැහිච්ච මේ කාලේ හම්බෙච්ච ඉතාම සුන්දර කතාව අපගේ භාග්‍යතුන් වහන්සේගේ. දැන් සම්මාදිට්ඨිය තිබ්බට මොකුත් වෙන්නේ නැහැ. ඇයි මොකුත් වෙන්නේ නැත්තේ? අන්නේ එකයි මේ මං කිව්වේ එකයි. අර සූත්‍රවල අටුවාව විතරක් සූත්‍රවල ඇත්තටම සූත්‍රය කියවුවාම ඒ සූත්‍රයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මාත්‍රිකාව විතරයි. සමහර විට අර ග්‍රන්ථාරූඪ කරන්න කලින් ආමඳුරවරු ඒව මතක තියාගන්න ඇති. මේව පරයය වශයෙන් විස්තර කර සංඝයා මතක තියාගන්න ඇති. ග්‍රන්ථාරූඪ කරනකොට මේ සංඝයාට කටපාඩම් තිබුණ නිසා කොටසක් ලියලා තියන්න ඇති. අර උන්වහන්සේලාට ගොඩක් මතක තිබුණ නිසා මේ කොහොම හරි අර ටිකක් සටහන් කරන්න ඇති. මේ පරයයන් උන්වහන්සේලා ප්‍රායෝගිකව පුහුණු කරපු නිසා පරම්පරා කීපයක් යනකොට අර පොතේ තියෙන ටිකක් විතරක් ඉතුරු වෙලා අර ටික ඔක්කොම යට ගියා. දැන් මේ සම්මාදිට්ඨිය ඇති කරගත්තට කවදාවත් රහත් වෙන්නත් බෑ, සෝතාපන්න මාර්ගයටවත් එන්න බෑ. එහෙමනම් දැන් ඔබට තියෙනවා ප්‍රශ්නයක්. හොඳයි, එහෙනම් කොතනින්ද ලියාගන්නේ? ඔන්න ඔය කුසලම් පජානාති අකුසලම් පජානාති කියන එක නිසා විදර්ශනා සම්මාදිට්ඨිය උපදව ගන්න ඕන. විදර්ශනා සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? විදර්ශනා සම්මාදිට්ඨිය කියන්නේ මේ කුසල් වලත් අකුසල් වලත් පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙන විදිය දකිනවා. එතනින් තමයි මේක කෙලවර වෙන්නේ. ඔබ අත්දකින ඕනෑම කුසල් සිතක් පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙන විදිය දකින්න ඕන. ඒ දැක්මින් තමයි සම්පූර්ණයෙන්ම සෝතාපන්න වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් කුසලයක් ගමුකෝ. දැන් මොකක් හරි කුසලයක් වෙනවා නම් ඒ කුසලයේ වීම ASCII වෙන්නේ පංචස්කන්ධ ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා. මොකක් හරි කුසලයක් ගත්තොත් එතන පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙවි යනවා. ඕක තමයි වෙන්නේ. දැන් කුසලයක් කියන්නේ අපි හිතමු භාවනාවම කියලා. ඔන්න බුද්ධ මෛත්‍රියම වඩනවා කියලා හිතන්න. මෛත්‍රිය බලවත් කුසලයක්නේ. මෛත්‍රිය වැඩි වීම තුළ ඔන්න මෛත්‍රියට වාඩි වුණාම Tamanගේ චක්කු විඥානය පහළ වෙනවා. එක්ක මෛත්‍රී මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කිය කිය අහහ කරන්න පුළුවන්. එතකොට විඥානස්කන්ධයක් පහළ වෙනවා. ඊට පස්සේ ඒක අඳුන ගන්නවා මම උතුරු දිසා භාග සත්වයෝ දකුණු දිසා මෙහෙම අඳුන ගන්නවා. හිතවත් සත්වයෝ මැදිහත් සත්වයෝ මේ විදිහට අඳුන ගන්නවා. අඳුනා ගැනීම තුළ සංඥා ස්කන්ධයක් Taman තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ සංඥා ස්කන්ධයට අනුව පින්වත්නි ඒ භාවනාව කරනකොට හිතේ निराமிස සුඛ වේදනාවක් උපදින ඕන වේදනා ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව චිත්ත චෛත්‍ය සිතුවිලි ටිකක් හිතේ ඇති වෙනවා. සංකාර ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව රූප ස්කන්ධය වෙනස් වෙනවා. ඕකනේ වෙන්නේ. ඒ කියන්නේ කුසලය තුලත් පංචස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා කියලා දකිනකොට කුසලයත් අභිනන්දනය කරන්නේ අන්න ඒකයි. මුලින් කුසලම් පජානාති අකුසලම් පජානාති කියන එක ASCII අකුසලය අතෑරලා දැන් කුසලයට ආවා. දන්නවනේ කතාව. දැන් මෙතන කුසලයත් අතහරින්න ඕන. එතන කුසලයත් අභිනන්දනය කරන්නේ අභිනන්දනය කරන්නේ නැත්නම් නිකාම්ම එනම් කුසලයත් අතාරින්න කිව්වට එහෙම වෙන්නේ නැහැ. මේක Tamanගේ හදවතටම දැනෙනවා වැඩක් නැහැ. කුසලයේ තුලත් පංචස්කන්ධ ධර්ම ටිකක් හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. පටන් ගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා කියලා ප්‍රකටව පේන්න පටන් ගන්නවා. එතකොට යා කුසලයත් අභිනන්දනය කරන්නේ කුසලයත් අතහැරලා දානවා. අන්න එතන තේරෙනවා පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා කියන දැක්ම ඇති වෙනකොට අන්න එතන තමයි මාර්ග සම්මා දිට්ඨිය උපදින්නේ. ඒ මාර්ග සම්මාදිට්ඨිය තුල ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කෙලස් තවන වීරියයි ඊට පස්සේ නුවණයි. නුවණ කියන්නේ දැන් පංචස්කන්ධ දුකෙන් ලිහා ගන්න විදිය ගැන නුවණ පහළ වෙනවා. ආතාපි සම්පජානෝ සතිමා හොඳ සිහියක් පිහිටනවා Taman තුල. සතිමා විනෙය්‍ය ලෝකේ විනීය ලෝකය කියන්නේ මේ අත්දකින්න ලෝකේ නිසා අනුනිමිති නිමිති ගන්න නැතුව ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය මනස සංවර කරගන්නවා. අභිජ්ජා දෝමනසං ඇලීම් ගැටීම් නැතුව එයා වීරිය කරනවා. අන්න ඒකට කියනවා මාර්ග සම්මාදිට්ඨිය කියලා. අන්න ඒ තුල මෙයාට ඵල සම්මාදිට්ඨියක් උපදිනවා. සෝතාපන්න වෙන ඵල සම්මාදිට්ඨිය උපදිනවා. එතකොට මේ ඵල සම්මාදිට්ඨිය උපන්නාට පස්සේ එතනින් පස්සේ ප්‍රත්‍යවේක්ෂණ සම්මාදිට්ඨිය කියලා එකක් උපදිනවා. මම මෙබඳු දුකකින් නේද නිදහස් වුනේ කියලා. අන්න ඕක තමයි අරහත්වේ. මම මෙබඳු දුකකින් නිදහස් වුණා කියලා දකින ශ්‍රාවකයෙකුට මරණයේ තරම් හොඳ දෙයක් නැහැ තවත්. ඇයි උන්වහන්සේ අන්තිම දැනීම මාත්‍රයත් විදර්ශනා කර ඉන්නේ. ඒතර බලන්න අපි හිතාගෙන හිටියා කුසලම් පජානාති සම්මාදිට්ඨිය ඉන්නේ කියලා. ඒතර අපි මොන සම්මාදිට්ඨියද ඉන්නේ මෙච්චරක? ඒකල්ල අපේනුත් ඇහුවා මේ හාඳුරුනේ සෝවාන් වෙන්න බැරිද කියලා. ඒ කියන්නේ එහෙමනම් බලන්න සම්මාදිට්ඨිය හදාගෙන ඒකටම විදර්ශනා සම්මාදිට්ඨියක් බවට හරවගෙන ඒකම ඵල මාර්ග සම්මාදිට්ඨියක් බවට හරවගෙන ඵල සම්මාදිට්ඨියක් බවට හරවගෙන ප්‍රතිවේක්ෂණ සම්මාදිට්ඨිය තුලින් තමයි හමාර වෙන්නේ. අන්න ඔය ටික ඔක්කොම හොයාගන්න වෙන්නේ අපේ ප්‍රායෝගික භාවිතයන් තුලින් මිසක් විතරයි. දැන් ওই මෛත්‍රී භාවනාව වගේ එකකින් පින්වත්නි ඔය කරණීය මෙත්ත සූත්‍රයේම තියෙනවා මෛත්‍රී භාවනාව වඩාගෙන යනකොට ගබ්බසෙය්‍යම් පුනරේතීති ගර්භයකට එන්නේ නැතුවම නිවෙන්න පුළුවන් කියනවා. දැන් මෛත්‍රී භාවනාව වගේ එකක් අපේ ගෙවල් වල නිතර අපි පුහුණු කරනවනේ. එතකොට මෛත්‍රී භාවනාව කරාම නැවත ගර්භයකට එන්නේ නැතුවම නිවිලා යන්න පුළුවන් තැනක් තියෙනවා කියනවා. අපිට මේ හිම එකක් හම්බෙලා තියෙනවද? හම්බෙලා නැහැ. ඒක හේතුව තමයි මෛත්‍රී භාවනාවම විදර්ශනාවට හරව ගන්න අපිට තේරෙන්නේ නැහැ. දැන් අර මං කිව්වේ කුසලයේම විදර්ශනා කරන පංචස්කන්ධයට අල්ලලා කියලා. අකුසලයක් විදර්ශනා කරන පංචස්කන්ධයට අල්ලලා. ඒතකොට මෙතන අපිට තේරෙන්නේ සම්මාදිට්ඨිය කොහොමද මාර්ග ඵල සම්පූර්ණයෙන්ම සම්මාදිට්ඨිය හදාගන්නේ කොහොමද කියලා. ඒ කොහොමද කියන කාරණය අපේ අධ්‍යාත්මය තුලින් අත්දකින්න විදිය අපිට කවුරුවත් කියලා දෙන්නේ නැහැ. ඒක හරිම ප්‍රායෝගිකයි. දැන් මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් ඒ මෛත්‍රී භාවනාවම විපස්සනාවට හරව ගන්න විදිය දන්නේ ගොඩක් අය. ඒක තේරෙන්නේ නැහැ. ඒ ඇත්තටම විපස්සනාවට හරව ගන්නකොට තේරෙනවා මෛත්‍රිය වඩන මිනිහෙකුත් නැහැ වැඩිච්ච මෛත්‍රියකුත් නැහැ කියලා තේරෙනවා. මේ සියල්ල තුල හට ගැනීමයි නිරුද්ධ වීමයි. ඒක සම්පූර්ණයෙන්ම අධිගෙනකට තියෙනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හටගෙන නිරුද්ධ වෙනවා. මේ කය විතරක් නෙමෙයි සියලු සිතුවිලි ධාමයන් හටගෙන නිරුද්ධ වෙනවා. අන්න ඒක පේන්න පටන් ගන්නවා. අපිට එහෙම එකක් පේන්නේ නැහනේ. දැන් ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ දේශනාවේ කියනවා දැන් අපිට ප්‍රකටව පේනවා මේ කය නම් වැය වෙලා යනවා හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේනවනේ කය. නමුත් අපිට ඉතුරු ක්‍රියාවලිය හටගෙන නිරුද්ධ වෙනවා කියලා අපිට පේන්නේ නැහැ පින්වත්නි. ඒක හරියට පහනක් පත්තු කරාම පහනේ තෙල් අඩු වෙනවා කියලා ඔබට පේනවද නැද්ද? පේනවා. තිරයත් පත්තු වෙවි සම්පූර්ණයෙන් තිරේ ඉවර වේගන යනවත් පේනවා. ඒ වගේ මේ කය ඉවර වේගන යන එක නම් පේනවා ඇත්තටම. කය ඉතින් පොඩි කාලේ මෙහෙම නෙමෙයි හිටියේ. දැන් මම වෙනස්ලා ඔක ඔක්කොම පේනවා කයේ වෙනස් වීම නම්. හැබැයි පින්වත්නි තිරයත් ගෙවි ගෙවි යනවා නම් තෙල් ටිකත් ගෙවි ගෙවි යනවා නම් පහන් දැල්ල විතරක් ගෙවි ගෙවි නොයන්නේ කොහොමද? හරි ගැඹුරුයි ඒක. පහන් දැල්ල ගෙවි ගෙවි යනවා නම් පහන් දැල්ල නිසා ඇතිවෙච්ච ආලෝකය හටගෙන නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? එහෙමනම් සියල්ල තුලම හටගෙන නිරුද්ධ වීමක් තියෙනවා. ඔකට කියන්නේ උදේවැය දකින්නවා කියලා. උදයබ්බ ඥානය කියලාත් ඔකට කියනවා. එතකොට දැන් අපිට තේරෙන්නේ පහණේ තිරෙත් ඉවර වෙනවා, තෙල් ටිකත් ඉවර වෙනවා කියලා විතරයි. හැබැයි ගැඹුරින් බලනකොට තේරෙනවා පහණත් ගෙවි ගෙවි යනවා නම්, තෙල් ටිකත් ගෙවි ගෙවි යනවා නම්, තිරයත් ගෙවි ගෙවි යනවා නම්, ඒ පහණේ දැල්ලත් එහෙමනම් ඒක දිගට පවතිනවා වගේ පෙනුනට ඒකත් හටගෙන නිරුද්ධ වෙවි යනවා. ඒ නිරුද්ධ වෙවි යනවා නම් ඒකෙන් ඇතිවෙච්ච ආලෝකයත් හටගෙන නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. අන්න ඔය විදිහට මේ සම්පූර්ණයෙන් බලනකොට තේරෙනවා මෙතන සත්වයේ පුද්ගලයෙක් නෑ, ගන්න කිසි දෙයක් නෑ, මේක හර්පූර්ණයෙන්ම නවතිනවා. ඒ සම්පූර්ණයෙන්ම නැවතුණාට පස්සේ එයා මැරුණාම ආයි උපදින්නේ නෑ. ඕක තමයි නිවන කියලා කියන්නේ. දැන් අපිට ඊටාම දැන් මෛත්‍රිය ගැනනේ අපි කතා කළේ. මෛත්‍රී භාවනාව තුළ සම්පූර්ණයෙන්ම මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා එහෙම එකක් අත්දකින්නෝනේ. එහෙම අත්දැක්කට කවදාවත් සම්මාදිට්ඨියවත් හරියට උපදින්නේ නැහැ. ඒක නිකන් පොඩි දහම් පාසල් කතාවක් ඒක. එතකොට එතන ඇතිවෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවනේ. අන්නේ ඒ ඇතිවෙච්ච දැන් සම්පූර්ණයෙන් මෛත්‍රිය වඩන්න ආපු එක හරිම හොඳයි. මෛත්‍රිය වඩන්න ඇවිල්ලා එයා ඊළඟට කල්පනා කරන්න ඕන ඇත්තටම අපි මේ හිතවත් සත්වයෝ, මැදිහත් සත්වයෝ, අහිතවත් සත්වයෝ කියලා කිව්වට කොහෙද හිතවත් සත්වයෝ ඉන්නේ? ඒක හරි සාපේක්ෂයිනේ. ඔබට හිතවත් කෙනා මට අහිතවත් වෙන්න පුළුවන්. මේක මම ඔළුවෙන් හදාගත් අවුලක් කියලා ඉස්සෙල්ලා දැනගන්න. ඕන විදර්ශනාව පැත්තට හැරෙන විදිය. හිතවත් සත්වයොත් නැහැ, මැදිහත් සත්වයොත් නැහැ, අහිතවත් සත්වයොත් නැහැ. ඒවා හරිම සාපේක්ෂයි. මට අහිතවත් කෙනා ඔබට හිතවත්, ඔබට හිතවත් කෙනා මට මැදහත්. ඒක මනසින් හදාගත්ත මායාවක් කියලා ඔන්න ඕක අත්දකින්නවා. අත්දකින්නකොට ඔන්න පොදු න්‍යායකට එනවා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. ඔන්න ක්‍රමානුකූලව ගැඹුරට විදර්ශනාවට බහින විදිහ. මේක තේරෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්. ඔන්න යා සියලු සත්වයෝ කියලා ගන්නවා. එතන මනසේ මායාව තේරුම් අරගෙන තමයි සියලු සත්වයෝ කියන පොදු නිර්ණායකයට ආවේ. සියලු සත්වයෝ කියන එකට ඇවිල්ලා මෙතනින්ම නිවන් දකින්න ඕන නම් මං කියනද ක්‍රමයක්. ඔතනින්ම නිවන් දකින්න ඕන නම් සියලු සත්වයෝ කියන කස්සේ තියෙන ධාතු ස්වභාවය බලනවා. මේ සියලු සත්වයෝ කියන ස්වභාවය ඇස්සේ ධාතු ස්වභාව හයක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා හයක් තියෙනවා. දැන් බලන්න මෛත්‍රිය වැඩිවේ මෛත්‍රිය තුලින්ම නිවන් දකින්න විදිය මේ කියන්නේ. මෛත්‍රිය වඩාගෙන ගිහින් කෙලින්ම රහත් වෙන්න පුළුවන් පින්වත්. දැන් ඒ ඇති වෙන ක්‍රමයේ තමයි දැන් එයා එතකොට දැන් ආනාපාන බුද්ධානුස්සතිය මෛත්‍රී වඩාගෙන යනකොට එයා දැන් පොදු න්‍යායකට ආවා. මනසේ මායාව තේරුම් අරගෙන හිතවත් සත්වයොත් නැහැ, අහිතවත් සත්වයොත් නැහැ, මැදිහත් සත්වයොත් නැහැ. මේක සාපේක්ෂව මං ඔළුවෙන් හදාගත්ත දෙයක් කියලා ඔන්න පොදුවේ සියලු සත්වයෝ කියන තැනින් වඩනවා. දැන් සියලු සත්වයෝ කියන එක වැඩුවාම එයාට යම් සම්මාදිට්ඨියක් උපදිනවා. හැබැයි ඒක නිවනට තවම බර නැහැ. නිවනට බර වෙන්න නම් එයා සියලු සත්වයන්ගේ සම්පූර්ණ ධාතු ස්වභාවය කල්පනා කරනවා. සියලු සත්තුන්ගේ තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු හයක්. ඒතර මේ ධාතු වශයෙන් සියලු සත්තුන්ගේ සමානකමක් තියෙනවා. මේ ගැහැණුන්ගේ ධාතු, මේ පිරිමින්ගේ ධාතු කියලා ධාතු ස්වභාවයේ වෙනසක් නැහැ. ධාතු ස්වභාවය දැන් පඨවි දැන් උදාහරණයක් විදිහට ආකාශ ධාතුව කියලා කියන්නේ මේ අතර තියෙන හිස් බව. මේ කුසේ වුණත් දැන් මේ වෛද්‍යතුමියලා දෙන්නෙක් මේ ඉන්නවනේ. එතකොට තේරෙනවා මේ ශරීරයේ තියෙනවා අවකාශ ධාතුව. එතකොට මේ අවකාශ ධාතුව තවත් සතෙක්ගේ අවකාශ ධාතුවත් එක්ක වෙනස්කමක් නැහැ, සමානකමක් තියෙනවා. නොතේරෙන්නත් පුළුවන්. සමානකමක් තියෙනවා. මේක ගැහැණු කෙනෙක්ගේ අවකාශ ධාතුව, මේක පිරිමි කෙනෙක්ගේ අවකාශ ධාතුව කියලා එකක් නැහැ. සියලු සත්තු ධාතු වශයෙන් සමානයි කියලා වඩනකොට මේකේ කොහෙද සත්වයේ පුද්ගලයේ කියලා හොත්තටම නිවිල යනවා. ඒ කියන්නේ පඨවි ධාතු කියන ස්වභාවයේ හැම සතෙක්ගෙම සමානයි. පඨවි ධාතුව අතර මේ කාන්තාවගේ පඨවි ඒ කියන්නේ මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික ගන්න තියෙන පඨවි කියලා කියන්නේ මේ ඝන ස්වභාවය. මේ ශරීරයේ තියෙන ඝන ස්වභාවය තමයි පඨවි ධාතුව කියන්නේ. මේ එළියේ ගලක තියෙන, කන්දක තියෙන පඨවි ස්වභාවයමයි ශරීරයේ තියෙන්නේ. එළියේ තියෙන ජලයේ තියෙන ගලන වැగిරෙන ගඟක තියෙන ස්වභාවයමයි ලේවල සෙමවල හොටුවල මූත්‍රාවල කඳුළුවල දහඩියවල තියෙන්නේ. අන්න ඔය විදිහට ධාතු ස්වභාවයේ වශයෙන් ගලපලා පොදුවේ මෙතන ධාතු හයක් ක්‍රියාත්මක වෙන්නේ. මේ ධාතු හය තුල කිසිම සාරයක් නැහැ කියලා කල්පනා කරලා එතනින්ම කෙලින්ම නිවන කරාම යන්න පුළුවන්. එහෙම ක්‍රමයකුත් තියෙනවා. දැන් මේ ඔක්කොම අපිට කියන්න වෙලාව නෙමෙයි. දැන් වැදගත්ම දේ තමයි පින්වත්නි, දැන් මේ දේශනාවේ මේ හාමුදුරුවෝ කියන කතාව හරි වැදගත්. මේ හාමුදුරුවෝ කියනවා මට මම කියලා හැඟීමක් නැහැ පංචස්කන්ධේ. ඒ කියන්නේ පංචස්කන්ධ ධර්මයක් හැම වෙලාවකම ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වෙන ස්වභාවය ආත්මීය වශයෙන් අල්ලන්න යෑම වචන දෙකකින් වෙන්නේ. එකක් තමයි පින්වත්නි උපාදානීය ස්වභාවය, අනිත් එක ආශ්‍රව ස්වභාවය. මෙන්න මේ දෙකෙන් තමයි පංචස්කන්ධේ මම කියලා අල්ලන්නේ. පංච රූපයේ කෙරෙහි උපාදානීය ස්වභාවයක් නැත්නම් එතන රූපස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා, උපාදානීය වෙන්නේ නැහැ. නිකන් ක්‍රියාත්මක වෙනවා එච්චරයි. දැන් රහතන් වහන්සේත් රූප දකින්නවනේ. රහතන් වහන්සේටත් රූප පේනවා. තොර රහතන් වහන්සේ රූප දකිනවා, රහතන් වහන්සේටත් රූප පේනවා. හැබැයි විශේෂත්වය තමයි ඒ රහතන් වහන්සේගේ ජීවිතය තුළ තණ්හාවෙන් තෙත් වෙන්නේ. උන්වහන්සේ රූප දකිනවා, දැක්ක තැනම උන්වහන්සේ දකින්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා. දැන් අපිට ඕක දකින්න බෑ, හටගෙන නිරුද්ධ වෙනවා කියලා තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ ආයතන ටික ඔක්කොම එකවර ක්‍රියාත්මක වෙනවා, මේ පේන ඔක්කොම එකටමයි වැඩ කරන්නේ කියලා අපිට හිතෙන්නේ. නමුත් රහතන් වහන්සේ දකිනවා දැක්ක ගමන් හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා කියලා. වේදනාව හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට කකුලේ අමාරුවක් ආවා කියන්නකෝ. ඒතුළු වේදනාව ඇති වෙන්නේ හේතු සහිතවයි. ඒ වේදනාව වෙන තැනකට ගිහින්ද නිරුද්ධ වෙන්නේ? හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ මේ හටගෙන නිරුද්ධ වෙවි යන සම්පූර්ණ පංචස්කන්ධ ලෝකයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා ගැඹුරින් තේරෙනවා. ඒ ගැඹුරින් තේරෙනකොට සම්පූර්ණයෙන්ම දුක හමාර වෙලා යනවා. ඒ දුක හමාර වෙන්න එකම ක්‍රමී තමයි පංචස්කන්ධයේ උදේවැය දකින්න. එහෙනම් මේ මොනවා හෙව්වත් වැඩක් නැහැ පංචස්කන්ධය හොයන්න නැතුව. අපි මෙච්චර කල් මේක ගැඹුරු නිසා කවුරුත් මේක වැඩිය හොයන්න කැමති උන්නේ නැහැ. ඒ නිසා දාන කතා, සීල කතා විතරයි අපි ඔළුවේ වැඩ කරේ. එකක් මතක තියාගන්නකෝ, පංචස්කන්ධ මොන විදියට නිවන් මඟ වැඩුවත් පංචස්කන්ධයේ උදේවැය දකින්න නැතුව නිවන කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. එයා දක්ෂමි දැන් බලන්න අර කුසලයේ අකුසලයේ දැනගත්ත ඒක පංචස්කන්ධේ පැත්තට හරවගත්තානේ. එතකොට තමයි නිවන හම්බ වුනේ. එතකොට මේ හැම ක්‍රියාවලියක් අස්සේම පංචස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා කියලා දකිනවා. දැන් ආහාරම් පජානාත් සම්මාදිට්ඨිය ඇති වෙන තව ක්‍රමයක්නේ. ආහාරම් පජානාති, ආහාර සමුදයම් පජානාති, ආහාර නිරෝධම් පජානාති, ආහාර නිරෝධගාමිනී පටිපදම් පජානාති කියන්නේ ආහාර දැනගන්නවා. ආහාර කියන්නේ මේ කන බොන කෑම විතරක් නෙමෙයි. කන බොන කෑමෙන් තමයි ඇඟ හැදෙන්නේ. ඒක හරි. ආහාර කියන්නේ කන බොන කෑමටම නෙමෙයි. ආහාර වර්ග හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, පස්ස ආහාර කියලා. මෙන්න මේ ආහාර හතර නිසා තමයි සත්වෙක් සංසාරේ උඩ දුවන්නේ. මේ ආහාර ටික නතර කරලා දැම්මොත් සංසාරේ ගමන නවතිනවා. ඒතර කබලින්කාර ආහාර ප්‍රත්‍ය වෙන්නේ කන බොන කෑමෙන් හැදෙන මේ ඇඟට. කන එක නතර කරොත් ඇඟ ඉවරයි, වැටෙනවා, කඩා වැටෙනවා. එhmenan කබලින්කාර ආහාරයත් මේ ජීවිතේ පැවැත්මට උදව්වක්. ඊළඟ එක තමයි පස්ස ආහාර, ස්පර්ශ ආහාර. ස්පර්ශය කියලා කියන්නේ ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙනකොට ඒකට කියනවා ස්පර්ශය කියලා. කනයි ශබ්දයයි කනේ විඥාන තුනක එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. කාරණා තුනක් හැම වෙලාවකම එකතු වෙන්නේ නැත්නම් ඇහෙන්නේවත් දැනෙන්නේවත් හිතෙන්නේවත් මොකුත් නැහැ. ඒකට කියනවා ස්පර්ශ ආහාර. ස්පර්ශ ආහාර ප්‍රත්‍ය වෙන්නේ වේදනාවටයි සංඥාවටයි. ස්පර්ශ වුණාම විඳිනවා, විඳින දේ හඳුන ගන්නවා, හඳුන ගන්න දේටයි තණ්හාව ඇති වෙන්නේ. එහෙමනම් ස්පර්ශ ආහාර සංසාරයට ආහාරයක් සපයනවා. කබලින්කාර ආහාර මේ ඇඟට ඇඟ නඩත්තු කරනවා. ස්පර්ශ ආහාරේ තණ්හාව නඩත්තු කරනවා. මනෝ සංචේතන ආහාරේ, මනෝ සංචේතන කියන්නේ කර්මයේ සංසාරේ ඒත් කර්මයේ නිසා නැවත උපදිනවා. මේ කර්මය කියන්නේ කර්ම භවයේ නිසා තමයි පින්වත්නි උපතක් කරා යන්නේ. කර්මයේ තමයි කෙත. කම්මං කෙත්තං කියලා ධර්මයේ තියෙන්නේ. විඥානම් බීජං, විඥානයේ කියන බීජ කර්මයේ කියන කුඹුරේ පැලවෙන්නේ. තණ්හා සිනියෝ තණ්හාවේ තෙතමනයත් එක්ක පැලවෙන්නේ. තණ්හාවේ තෙතමනයත් එක්ක කර්මයේ කියන කුඹුරේ තමයි විඥානයේ කියන බිජුව පැලවෙන්නේ. එතකොට යම් තැනක කර්මයෙන් තල්ලුවක් හම්බුනේ නැත්නම් කර්මයේ කියන කෙත නැත්නම් විඥානේ කොහේ පැලවෙන්නද? පැලවෙන්නේ නැහැ. එතකොට කර්මී කම්මං කෙත්තං කර්මී කියන කුඹුරේ විඥානයේ නැමැති බීජ තණ්හා සිනිහෝ තණ්හාවෙන් තෙත් වෙවි තමයි පැලවෙන්නේ. ඒතර තණ්හාවේ තෙතමනේ තියෙන තාක්කල්ම විඥානයේ පැලවිලා යනවා. ඒක තමයි වෙන්නේ. එතකොට මේ පුදුමයේ කියන්නේ විඥානයේ පැලවෙන තැනක් හිතා ගන්න බෑ. මේක මේ හොද හොද මඩේ දාන වැඩක් අපි කර කර ඉන්නේ. විඥානයේ පැලවෙන තැනක් හිතා ගන්න බෑ. ආයෙත් මෙහාට මෙනවා නම් හොඳයි. මැරිලා මැරිලා මෙහෙට්ටම ඉන්නේ. ඒතර මේ සංසාරේ මහා අමුතුයි පින්වත්නි. මේක හරි පුදුම සංසාරයක්. දැන් අපි හිතමු අපේ උගත්කමට අනුව ඒ උගත්කමත් අපි තුරුල් කරගෙනම මැරිලා යනවා. මැරුණා කියලා යාට එතනින් එහාට මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් වෛද්‍යවරයෙක් වුණත් දන්නවනේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන එක කොච්චර අමාරුද කියලා දන්නවනේ. ඒක ඉතාම අමාරු වැඩක් නේ. එතකොට විශේෂඥ වෛද්‍යවරයෙක් උනත් මලොත් එහෙම එයාට ආයේ උපන්නට පස්සේ මට බෑ මට එතනින් එහාට යන්න ඕන මට පෙරපාසල් යන්න බෑ කියලා එකක් නැහැ. එතකොට මහාචාර්යවරයෙක් උනත් නැවත නැවත පෙරපාසල් ලැබෙන සංසාරයක් මේක. එහෙම සංසාරයක අපි මේ නැවතිලා ඉන්නේ. එතකොට මේ සංසාරේ මේ ඇතිවෙච්ච බැඳීම් ටික ඔක්කොම ළඟදී හමාර වෙලා යනවා. ඒ හමාර වෙනකොට අපේ ජීවිතේ කොහොම විවෘත වේද කියලා දන්නේ මතක තියාගන්න. කර්මී කියන කුඹුරේ තමයි විඥානීය කියන බීජේ පැලවෙන්නේ. විඥානීය කියන බීජ පැලවෙනකොට තණ්හාවෙන් තමයි තෙත් කර කර දෙන්නේ මේ කුඹුර. තණ්හාවෙන් තෙත් වෙන්න විඥානීය වැඩෙනවා. ඕනෑම තැනක ඔබේ විඥානීය පැලවෙන්න පුළුවන්. ඔබේ විඥානීය අනිදස්සන විඥානයක් නෙමේ. ඔබ විඥානේ පිහිටන විඥානයක් ඕනම තැනක ඔබේ විඥානේ පිහිටන්න පුළුවන් පින්වත්නි. අන්න ඒ නිසා තමයි මේ විදර්ශනා ඥානය කියන එක අපිට වැදගත් වෙන්නේ. දැන් මේ හාමුදුරුවෝ ඊට පස්සේ කියනවා ස්වාමීනි මට පංචස්කන්ධය ගැන තණ්හාවක් නැහැ. මට මේ මම කියලා එකක් හැප්පෙනවා තමයි. හැබැයි මට ඒක ආත්ම දෘෂ්ටියක් විදියට උඩුදුවපු එකක් නෙමෙයි. ඒක මට හැබැයි රූපේ මුල් කරගෙනද වේදනාව. එහෙම මට තේරෙන්නේ නැහැ. හරියට මලක සුවඳද මලකේ පාටද සුවඳ තියෙන්නේ, රේණු වලද සුවඳ තියෙන්නේ, පෙති වලද මට එහෙම තේරෙන්නේ නැහැ. මලේ සුවඳයි කියලා මට තේරෙනවා. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මේ ආර්ය ශ්‍රාවකෙක්. උන්වහන්සේම කියනවා කිංචාපි ආවුසෝ ආර්ය ශාවකෝ පංච ඕරම්භාගිකානි සංයෝජනානි ශ්‍රමණයන් වහන්සේ ආර්ය ශ්‍රාවකෙක් මුල් සංයෝජන පහ ප්‍රහාණය කරලා නම් ඔන්න ඕකට කියන්නේ ඕරම්භාගික සංයෝජන කියලා. මුල් සංයෝජන පහ ප්‍රහාණය කරලා නම් මම කියන ගතිය අඩුවක් තියෙනවා. මම කියන එක අඩුයි. හැබැයි සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. ඇත්තටම පින්වත්නි මුල් සංයෝජන පහ ප්‍රහාණය කරනකොට යා අනාගාමී වෙලා ඉන්නේ. අනාගාමී වුණත් මම කියලා ගතියක් ඔළුවේ තියෙනවා. එහෙමනම් ගිහි ජීවිතේ බාධාවක් නැහැ අනාගාමී වෙනකම්. චිත්ත වගේ ගෘහපතියෙක් අනාගාමී වෙලත් ගිහි ගෙදර හිටියේ ඒකයි. මොකද අනාගාමී වෙනකොට ජීවිතේ පාවෙන්නේ නැහැ. එයාගෙත් මම කියලා එකක් තියෙනවනේ එහෙමනම්. සෝතාපන්න වෙච්ච කෙනායි කොහොමත් තියෙනවා. මෙතන කියනවා මුල් සංයෝජන පහ ප්‍රහාණය වුණත් ස්වාමීනි මම වෙමි කියලා තත්වයක් පවතිනවා කියනවා. ඒකට හේතුව තමයි අස්මීති මානෝ එයාට Tamange ඔළුවේ මම කියලා කැමැත්තක් තියෙනවා කියනවා. ඒ වගේම එයාට යාම්තමින් ඡන්දයක් තියෙනවා කියනවා. ඡන්දය කියන්නේ කැමැත්තට. මම මගේ කියලා යම්තම් කැමැත්තක් තියෙනවා කියනවා. ඒ වගේම තමයි අනුසයෝ අසුමහිතෝ. ඒ කියන්නේ අනුසේ වශයෙන් මෙතන කියලා කියන්නේ අභ්‍යන්තරයේ බැහැගත්ත කෙලෙසුත් ටිකක් තියෙනවා කියනවා. ඕලාරික නෑ. අනාගාමී වෙච්ච කෙනාගේ తත්වේ මේ කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ අනාගාමී වෙලා මේ වෙනකොට මට මේ දෘෂ්ටියක් විදියට මම කියලා නෑ. හැබැයි මම කියලා පොඩි දෙයක් තියෙනවා. ස්වල්ප වශයෙන් මම කියලා තියෙනවා. එහෙනම් සංයෝජන පහක් ප්‍රහාණී වුණත් අනාගාමී වුණත් එහෙනම් මම කියලා එකක් ඔළුවේ හැපි තියෙනවා. යෝ අපරේන සමයේන පංචඋපාදානස්කන්ධෝ උදයබ්බයානුපස්සී විහෙරති. ශ්‍රමේ ස්වාමීනි මේ මම කියලා පොඩ්ඩක් හැප්පෙන කෙනත් පංචඋපාදානස්කන්ධේ උදේවැය දකින්න ඕන කියනවා. යෝ අපරේන සමයේන පංචඋපාදානස්කන්ධේ උදයබ්බයානුපස්සී උදේවැය දකින්න ඕනලු පංචස්කන්ධේ එතකොටලු රහත් වෙන්නේ. පින්වත්නි සෝතාපන්න වෙන කෙනත් පංචඋපාදානස්කන්ධේම තමයි උදේවැය දැකලා සකුරුදාගාමි වෙන්නේ. අරහත්ත්වයටපත් වුණු කෙනත් රහත් වුණා කියන්නකෝ. රහත් වුණු කෙනත් පින්වත්නි පංච උපාදානස්කන්ධයේ උදේවැය දැක ඉන්නේ. ඇයි? දිට්ඨ ධම්ම වේදනී සුඛ විහරණයෙන් ඉන්නවලු උන්වහන්සේ. උන්වහන්සේට එදෙනවලු මම මේ බඳු දුකකින් නිදහස් වුණා නේද කියලා. මම මේ ඔක්කොම කියලා එකක් ඔළුවට ගන්න. එකම වචනයක් විතරක් අදාළ ගත්තත් කමන්නේ. මේ ධර්මයේ බුද්ධ පූජා වලින් හමාර වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කිරීමෙන්මයි මේක තේරෙන්නේ. දුක කියන්නේ පංච උපාදානස්කන්ධයමයි. මේකේ උදේවැය හට ගැනීමයි නිරුද්ධ වීමයි දකින්න නැතුව සෝතාපන්න වීමක්වත් රහත් වීමක්වත් අත්දකින්න බෑ. ඒක වෙනවා කියනවා නම් නේතං ඨානං විජ්ජති, ඒක වෙන්න බැරි කතාවක්. ඒක විතරක් හරි ඔළුවට ගන්නකෝ. මොකද අද මේ බෞද්ධ නාලිකාව මේ දේශනා ගැඹුරින් ශ්‍රවණය කරන අය ඉන්නවා. ඒ නිසා හැමෝටම උදව්වක් වෙන අදහසින් අපි මේ දේශනාව කරන්නේ. එතකොට පංච දැන් මේ උන්වහන්සේ කියනවා මම කියලා එකක් හැප්පෙනකොටත් ස්වාමීනි පොඩ්ඩක් තියෙනවා, ඡන්දේකුත් චුට්ටක් තියෙනවා, ඒත් එක්කම අනුසේ වශයෙන්ුත් හිතට බැහැගත්ත කෙලෙසුත් පොඩ්ඩක් තියෙනවා. සංයෝජන පහකුත් ප්‍රහාණය වෙලා ගිහි ගෙදරත් ඉන්න පුළුවන්. එහෙම ඉන්න කෙනෙක් ඔහු තවදුරටත් යේ අපරේණ සමයේන පංච උපාදානස්කන්ධේස උදයබ්බ්‍යානුපස්සී විහෙරති. අන්න එහෙම ටිකක් තියෙන කෙනත් ස්වාමීනි පංච උපාදානස්කන්ධේ උදේවැය දකින්න ඕන. මොකද්ද දකින්න ඕන? උදේවැය. මේ දේශනාවේ මේක තියෙන අපිට දිගට කියන්න වෙලාව නෙමෙයි. ඉති රූපං, රූපේ මෙසේ 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 කියලා දකින්න ඕන. රූපේ කියන්නේ මොකද්ද? මේ අපේ රූපේ, කන බොන කෑමෙන් හැදිච්ච රූපේ. රූපේ මෙහෙමයි කියලා දැනගන්නවා. කොහොමද? පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ ටිකක් මේ රූපේ තියෙන කියලා දැනගන්නවා. ඊට පස්සේ රූපස්ස සමුදය, රූපේ හට ගැනීම මෙසේ, රූපේ ආහාරය නිසා හට ගන්නවා කියලා දැනගන්නවා. රූපස්ස අත්තංගමෝ, ආහාර නැති වෙනකොට රූපේ නිරුද්ධයි කියලා දැනගන්නවා. ඔන්න ඕක තමයි දැනගන්න ඕන. ඔය දැක්ම හරියටම ඇති වුණාට පස්සේ එයා නිකලස්. වේදනාව මෙසේ මෙසේ කියලා දැනගන්නවා. වේදනා කාය හයක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම් ඇහි ස්පර්ශයෙන් හට ගන්න වේදනාව, කනේ ස්පර්ශයෙන් හට ගන්න වේදනාව කියලා වේදනා කාය හයක් තියෙනවා. වේදනස්ස සමුදය, වේදනාවේ වේදනාවට හේතුව ස්පර්ශය. ඇහි ස්පර්ශය නිසා තමයි ඇහෙන් විඳින්නේ. කනේ ස්පර්ශය නිසා කනෙන් විඳින්නේ. කනේ ස්පර්ශයක් නැති තැනක විඳින්න බෑ. ලස්සනම සින්දුවක් කියන්නකො නිදාගෙන ඉන්න වෙලාවක විඳින්න බෑ. ඇයි? කන ස්පර්ශේ නෑ එතන. කන ඉන්ද්‍රියක් විදියට තියෙනවා. කනේ ආයතන ස්වභාවය නෑ. කනේ නාම රූප එතන නෑ. කනේ නාම රූප නැති වෙලාවට විඳින්න බෑ. ඒ කියන්නේ කනේ ස්පර්ශයෙන්ම කරන කෙනෙක් ළඟට එනවා. හිමීට හැරලත් බලනවා. එතකොට ඇහක් තියෙනවා හොඳට නේ. ඇහි වෙනසකුත් නෑ. තද්ද නින්දක ඉන්නේ. ඇහක් තියෙනවා. රූපේකුත් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඇහැට පේන්නේ නෑ එහෙනම්. ඇයි? ඇහ සම්බන්ධ නාම රූප හට ගන්න ඕන. ඇහැ සම්බන්ධ නාම රූප හට ගන්නකොට තමයි ඇහි ස්පර්ශේ හටගත්තොත් තමයි විඳින්නේ. එතකොට වේදනා කාය හයක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා ආදී වශයෙන් මේ වේදනාව දැනගන්නවා. වේදනාවට හේතුව දැනගන්නවා. වේදනාවේ සමුදය දැනගන්නවා. මේ විදිහට පංචස්කන්ධේම හට ගැනීමයි, සමුදයයි, නිරෝධයයි මේ තුනම දැනගත්තට පස්සේ අන්න ඒ විදිහට දැක්ම හදා ගන්නකොට මොකද දැන් ඉන්නවා කොටසක් හොඳට හිත දියුණු කරගත්ත අය. ඒ අයට ගැටලුවක් තියෙනවා. මෙතනින් එහාට මම මොකද්ද කරන්නේ? එකම දෙයයි කරන්න ඕන. පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින්න එක විතරයි කරන්න ඕන. ඇත්තටම හොද්දට ඉන්ද්‍රිය ධර්ම වඩාගත්ත මහත්තුරු නෝනලා මට හම්බෙලා තියෙනවා. ඒ අය මොකද කරන්නේ කියලා අපිට කෝල් කරලා අහනවා. දැන් මොකුත් කරන්න දෙයක් නැහැ. පංච උපාදානස්කන්ධයේම උදේවැය දකින්නයි තියෙන්නේ. එච්චරයි. පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින්නකොට අස්මි මානෝ යම් වෙලාවක මම කියලා පොඩ්ඩක් හරි තිබ්බනම් ඒකත් නැති වෙලා යනවා කියනවා. ඡන්දෝ පොඩි හරි කැමැත්තක් තිබ්බනම් කැමැත්තත් අයින් වෙලා යනවා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා අනුසයෝ, අනුසේ වශයෙන් පොඩ්ඩක් තිබ්බත් ඒකත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියනවා. එවනම් මෙතනමයි ලියා ගන්න තියෙන්නේ නේ. පංච උපාදානස්කන්ධේ උදේවැය දැකීමෙන්මයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඉතින් මේක එක බණකින් හොඳට තේරුම් ඇතුව අහගෙන රහත් වුණා කියන එක ඇත්ත. මොකද මෙතනින් සම්පූර්ණ දුක ඉවර කරගන්න පුළුවන්. ඒක මේ වගේ දෙයක් කියනවා. අන්න ඒක උදාහරණ කතාව, ඒක උපමාවක් කියන්නම් මම. මේ කේමක සූත්‍රයේ මෙතිනවා. උන්වහන්සේ තමයි මේ කියන්නේ. දැන් උන්වහන්සේගේ මානසික තත්ත්වය ගැන දැන් ලෙඩ ඇඳේ හැරමිටිය ගහගෙන මේ කතාව කියන්නේ. උන්වහන්සේ කියනවා ස්වාමීනි ඒක මේ වගේ අරිස්තවිර භික්ෂුන්ට කියන්නේ. ස්වාමීනි කිලිටි රෙද්දක් තියනවලු. කිලිටි රෙද්දක් තියෙන වෙලාවක ඒ කිලිටි රෙද්ද දෙනවලු රෙදි අපුල්ලන මිනිහෙකුට. ඒ විදිහට තියෙන්නේ. රෙදි අපුල්ලන මිනිහෙකුට දීලා කියනවලු මේක පිරිසුදු කරගෙන ඉන්න කියලා. ඒතර අර මිනිස්සයා ගිහින් ඒ රෙද්ද සම්පූර්ණයෙන්ම අලුවල ඔබලා, ඒ කාලේ මම හිතන්නේ පිරිසුදු කරගත්ත ක්‍රමයක් වෙන්න ඇති. අලුවල ඔබලා එහෙමත් නැත්නම් ගොමත් මිශ්‍ර කරපු මිශ්‍රණයක් හදාගන්නවලු රෙදි පිරිසුදු කරන්න. අද වගේ ඉතින් සබන් නැහැනේ. එතකොට එහෙම මිශ්‍රණයක් හදලා ඒකේ ඔබලා මේක පිරිසුදු කරගෙන එනවලු. ඒක වනලා තියනවා කියනවා. වැනුවාම හොඳට දිස්නේ දෙනවා. ජරාව අයින් වෙන අර රෙද්ද බැබලෙනවා කියනවා. හැබැයි බැබළුණාට ස්වාමීනි පොඩ්ඩක් මඩ ගඳ තියෙන්න පුළුවන් කියනවා. බැබලෙනවා තමයි රෙද්ද. රෙද්ද පිරිසුදුයි දැන්. ඒ වුණාට පොඩ්ඩක් හරි අර අලුවල ගඳක් තියෙන්න පුළුවන් කියනවා. රෙද්ද පිරිසුදු වුණාට මඩවල ගඳක් තියෙන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ මගේ පොඩ්ඩක් මම කියලා මගේ කියලා පොඩි හරියට රෙද්දක් හේදුවාම අලුවල ගඳ ඒ රෙද්දේ හිටිනවා වගේ. එතකොට ස්වාමීනි කරඬුවක දාලා සඳුන් තවරපු කරමිතන කරඬුව කියන්නේ සඳුන් වල පෙට්ටියක් වගේ එකක් වෙන්න තේ කාලේ පාවිච්චි කරපු ක්‍රමයක් වෙන්න ඇති. ඒ සඳුන් තවරපු පෙට්ටියට දාලා මේ රෙද්ද වහලා තියනවලු දවස් ගානක්. එතකොට යම්තාක් ස්වල්ප ගඳක් තිබ්බනම් අලුවල හේදීම නිසා පිරිසුදු වීම නිසා යම්තාක් පොඩි හරි ගඳක් තිබ්බනම් ස්වාමිනී ඒකත් අයින් වෙලා යනවා කියනවා. ස්වාමිනී අන්න ඒ වගේ පංචස්කන්ධයේ උදේවැයේ දැකීම තුල පොඩ්ඩක් පවතින මම කියන හැඟීමත් අයින් වෙලා යනවා කියනවා. පොඩ්ඩක් පවතින ඡන්දයක් දුර වෙලා යනවා කියන සම්පූර්ණයෙන්ම නිකලෙස් වෙන්නේ එතනින් කියනවා. එතකොට ආහාමුදුරු කියනවා නකෝමයන් ආයස්මා කේමකං විහෙසයන්කු ආපජ්ජිම්හා මේ අපි මේ ඔබ වහන්සේ වෙහෙසටපත් කරන්න හිම ඇහුවා නෙමේ කියනවා. වෙහෙසටපත් කරන්න නෙමේ ඇහුවේ. ඇයි? උන්වහන්සේගේ අවබෝධය මොන වගේද කියලා දැනගන්න. බලන්න මේ ඇත්තට මේ කතාව අහනකොට මට නම් හිතෙන්නේ මේ මරණාසන්න වෙලාවේ ඇතිවෙච්ච මේ සොඳුරු දහම් කතාව මොනතරම් රමණීයද කියලා. අද නම් සිහිය නෑ ඒ වෙලාවට. උඩ බලාගෙන ඉන්නවා. පිරිත් ටිකක් කිව්වත් ඇහෙන්නේ නෑ. දැන් බලන්න ලෙඩ ඇඳේ වේදනාව දරා ගන්න බැරුව බොහොම අපහසුවෙන් ඉන්නේ නෑ පින්වත්නි. ඉතින් මෙන්න මේ විදිහේ දිග විස්තරයක් මේකේ තියෙන්නේ. නමුත් අපිට දේශනාවට කාලය හමාර වෙන නිසා ඔබ හැම දිනාටම අපි තාම කරුණාවෙන් මතක් කරන්නේ මේ ධර්මය හොඳට හදාරන්න. මේ පංචස්කන්ධ දුක ගැනම හදාරන්න. මේ මෙතනින්මයි ලියා ගන්න තියෙන්නේ. සංසාර දුක සම්පූර්ණයෙන්ම මෙතනින් ලියනවා පින්වත්නි. මේක දැනගත්තොත් ඒ දැන ගැනීම තුළම පින්වත්නි මේ අරමුණු කෙරෙහි එල්ලි එල්ලි යන ගමන නවතිනවා. හරියට විනෝත්නි සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා යනවා. හිත ශූන්‍යත්වයටපත් වෙලා යනවා කිසිවක් නැති විදියට. මේ හටගන්න සියලු දේවල් අතර පංචස්කන්ධයේ උදේවැය දකින්න තැනට හිත හැදෙනවා. අන්න එවැනි ශ්‍රාවක භාවයක් පිණිස මේ දේශනාව මාර්ගෝපදේශනයක් වේවා කියලා අපි අනුශාසනාව හමාර කරනවා. අද දේශනාවේ දායකත්වයේ රත්මලානේ පදිංචි ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනෝමා වීරසිංහ මහත්මිය විසින් දරලා තිබෙනවා. වෛද්‍ය රංජලා වීරසිංහ මහත්මියත් ප්‍රවීණ මාධ්‍යවේදී අපේ කල්යාණ මිත්‍ර වජිර ජයවර්ධන මැතිතුමනුත් සම්බන්ධ වෙනවා. එතුමන් ප්‍රධාන සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ඔබේ කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් පිණිසම මේ දේශනාමය කුසල් උපකාර වේවා කියලා අපි අනුමෝදනා කරනවා. ඒ වගේම තන්තිරිගේ කරුණාවති රුබේරු මෞතුමිය අවුරුදු 6කට කලින් මිය පරලෝකීය, පියදාස ජයතුංග මහත්මයා අවුරුදු 34කට පෙර මිය පරලෝකීය ඥාතිවරුන්ට අනුමෝදනා වශයෙන් සිද්ධ කළේ. විශේෂයෙන්ම අනෝමා වීරසිංහ මැතිණියගේ නමින් මිය ගිය ඥාතිවරුන්ටත්, රංජලා වීරසිංහ මැතිණිය ප්‍රදාන එකතුන ඔබ හැම දිනාගේම නමින් මිය ගිය ඥාතීන්ටත්, අපේ කල්යාණ මිත්‍ර බෞද්ධ මාධ්‍ය ජාලයට වඩාත් ලෙන්ගතු වජිර ජයවර්ධන මැතිතුමන්ගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පිං උපකාර වේවා. හැම දිනාගේම භවගාමී සසර සුවපත් වේවා. සියලු දිනාටම මේ උතුම් කුසල් නිවන් පිණිසම මේ දේශනාව හේතු වාසනා වේවා කියලා අපි අනුමෝදනා කරනවා. සම්බන්ධ වුණු ඔබ හැම දිනාටමත් බෞද්ධ රූපවාහිනිය තුළින් මේ දේශනාව ශ්‍රවණය කරපු හැම දිනාටමත් මේ ගෞතම බුදුසසුනේදී නිවන් පිණිසම දේශනාමය කුසල් බලවත් වේවා, හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පිං උපකාර වේවා. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුදුසසුන බොහෝ කල් රකීවා. දෙවියන්ටද උතුම් නිවන් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වේවා, වාසනා වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.